පහුගිය ටිකේ ඉතාලිය ගොඩක් ප්‍රසිද්ධ වුණා. එකක් මං ඉතාලියේ තනි වුණා ගීතේ. අනිත් එක COVID-19 පාලනය කරගන්න බැරිව තිවිශාල ලෙස පැතිරුණ රටක් හින්දා. නමුත් අද අපි කතා කරන්න යන්නේ ඉතාලිය එහෙම නැත්නම් රෝමයේ ඒ කාලේ පාවිච්චි කරපු කොන්ක්‍රීට් ගැන. අද අපි අපේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඇයි රෝමයේ එහෙම නැත්නම් ඉතාලි යූස් කරපු කොන්ක්‍රීට් දැන් අද අපි පාවිච්චි කරන කොන්ක්‍රීට් වලට වඩා හයිද? රෝමානු ශිෂ්ටාචාරයට වසර දහස් ගණනක් පැරණි වුණත් අදට ඒගොල්ලන්ගේ කොන්ක්‍රීට් වලින් ඉදි කරපු ස්ට්‍රක්චර්ස් හොඳටම තියෙනවා. ලංකාවේ නටබුන් තිබ්බට ඒගොල්ලන්ගේ හොඳටම උඩතට්ටු වලට යන කම් ඉතිරි වෙච්ච විශාල ලොකු කොන්ක්‍රීට් ස්ට්‍රක්චර්ස් තියෙනවා. ඒයි අධික ලවණතාවයන් කියන පාරිසරික තත්ත්වය යටතේ වුණත් ඉතා විශාල කාලයක් මේ රෝමානු ස්ට්‍රක්චර්ස් ප්‍රශ්නයක් නැතුවම පැවතිලා තියෙනවා. වර්තමාන කොන්ක්‍රීට් වල ලයිෆ් ටයිම් එක සලකපුවාම ඉතාම හොඳ තත්ත්වයක් තමයි ඒ කාලේ තිබ්බ රෝමානු ස්ට්‍රක්චර්ස් වල කොන්ක්‍රීට් වල ලයිෆ් ටයිම් එකට තිබිලා තියෙන්නේ. මේ වසරත් ගණනාවක් එක්ක මොකක්ද හේතු වෙලා තියෙන්නේ මේ රෝමන් ශිෂ්ටාචාරයේ බිල්ඩින් වලට මේ ශක්තිමත් භාවය සඳහා? වර්තමානයේ අපි බොහෝ ස්ට්‍රක්චර්ස් වලට පාවිච්චි කරන්නේ ඕඩිනරි පෝට්ලන්ඩ් සිමෙන්ට් කියන එක. ඒක හදන්නේ කොහොමද? ඒවා හැදෙන්නේ උණුගල්, මැටි, වැලි, එහෙම නැත්නම් අයර්න් ඕර්, ෂේල් වගේ දේවල් එකතු වෙලා. මේ මූලද්‍රව්‍ය එකතු කරලා ඉතාම ඉහළ උෂ්ණත්ව වලට රත් කරලා ඒක කුඩු කරලා ඉතාම කුඩා සිමෙන්ති කුඩක් ලැබෙනකම්. නමුත් රෝමානු එම්පයර් රෝමානු ශිෂ්ටාචාරයේ විදිහම හැදිලා තියෙන්නේ වෝල්කැනික් ඇෂ්. ඒ කියන්නේ ගිනි කඳු වලින් පිට වෙන අලු, ඊළඟට ලයිම්, ඊළඟට මුහුදු ජලය සී වෝටර්, ඊළඟට වෝල්කැනික් චංක්. ඒ කියන්නේ ගිනි කඳු වලින් ලබා ගන්න අමුද්‍රව්‍ය යූස් කරලා තමයි රෝමානු එම්පයර් එකේ සිමෙන්ති හදලා තියෙන්නේ. ගොඩක් විද්‍යාඥයන් පවසන්නේ මේ මුහුදු වතුර පාවිච්චි කරපු නිසා ඒකේ තියෙන මිනරල් තමයි මේ ඉතා විශාල කොන්ක්‍රීට් වල ආයු කාලයට හේතුව වෙලා තියෙනවා කියලා. ඕඩිනරි පෝට්ලන්ඩ් සිමෙන්ට් වල සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක් ඕනම එකක් ඒකේ ප්‍රමාණය විශාල වීම සඳහා ප්‍රසාරණයන්ට හේතු වෙලා ඒක නිසා ඒක ඇතුලේ ක්‍රැක්ස් එහෙම නැත්නම් ඉරිතලීම් ඇතිවීමට හේතු වෙනවා. කොහොම හරි මේ මුහුදු ජලය නිසා ඇතිවන රසායනික ප්‍රතික්‍රියාව මේ රෝමන් කොන්ක්‍රීට් වල ශක්තිය වැඩි වෙන විදිහටයි සිද්ධ වෙන්නේ. මේ වසර ගණනාව තිස්සෙම මේ මුහුදු ජලය මේ ගිනි කඳු වලින් ලැබෙන අලු දිය කරලා තියෙනවා. මේ හේතුවෙන් අලුත් මිනරල් කොන්ක්‍රීට් එක තුල ඩිවලොප් වෙනවා ඇල්ටෝබොමෝරයිට් සහ ෆිලිප්සයිට් කොන්ක්‍රීට් තුල ග්‍රෝ හැදෙනවා. මේ හැදෙන මිනරල් ක්‍රිස්ටල්ස් කෙඳි කෙඳි ස්වරූපෙන් ක්‍රිස්ටල්ස් විදිහට ඩිවලොප් වෙලා මේක ඉන්ටර්ලොක් වෙන එකිනෙක හොඳට බැඳ තබා ගන්න ස්ට්‍රක්චර් එකක් ෆෝම් කරලා මේ කොන්ක්‍රීට් එකේ ඉරිතලීම් ඇතිවීම වළක්වනවා. එතකොට රෝමානු ශිෂ්ටාචාරයේ බිල්ඩින් ස්ට්‍රක්චර්ස් මෙච්චර කාලයක් කිසිම උපද්‍රවයකට ලක් නොවි ක්‍රැක් නොවි රැකිලා තියෙන හේතුව මෙන්න මේකයි. මේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් වලදී බිල්ඩින් ඩිසයින් වලදී කිසියම් තැනක ඔයගලන්ට ගැටලුවක් ඇති වෙනවා නම් ඒවා අපේ YouTube channel එකේ videos වලට පහලින් comment එකක් විදියට දාන්න. අපිට වෙලාව ලැබෙන විදියට අපි ඒවට උත්තර දෙන්න.